NetFM. Unlimited. Unlimited. Good night. ඔව් අපි කැමති මේඝ පුතාගේ අම්මයි තාත්තයි එක්ක මේ විශිෂ්ට දරුවා නිර්මාණය කරපු මේ විශිෂ්ට දරුවාට මඟ පෙන්නන මේඝ පුතාගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න මේ අපි කැමති චරිත් චමින්දි තමයි අම්මා ඒ තාත්තයි ඉතින් දැන් චරිත්ලා අයිබෝන් චරිත් ඔව් අපි දැන් මේ පුතත් එක්ක සෑහෙන වෙලාවක් කතා කරා පුතා කතා කරගෙන යන දේවල් වලින් අපිට හිතුණා චරිත් ඔය දෙදෙනත් එක්කත් මේ පුතාට මේ මඟ පෙන්වීම ලැබිච්ච ආකාරය පිළිබඳව කතා කරුවා නම් හොඳයි කියලා ඉතින් ඒකත් එක්ක තමයි මේ අපිට හිතුනේ මේ මේ අනිවාර්යෙන් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා කෙසේ වෙතත් දැන් පුංචි පුතා ඉතාමත් ලාබාල කාලේ ඉඳලම වගේ මේ අභ්‍යවකාශය ගැන එහෙම නැත්නම් තාරකා ගැන NASA ආයතනය පිළිබඳ උනන්දුවක් දැක්කවද? ඔව් මෙයාගේ මේ පුංචි කාලේ ඉඳන් ඒකට කැමැත්තක් තිබ්බා නේද මුලින්දම මේ ගැන කාලේ කිඳි යන කාලේ ඉඳන් නෑ යා අවුරුදු එක මාරේ විතර දෙකේ විතර ඉඳන් අර ඇත්තම ජෙනසිස් එක කියුවට පස්සේ යාට උමනා වුණා මේ බයිබල් එකේ එක යා කිව්වේ ගෝඩ්ගේ ක්‍රියේෂන් එක ඒක හරිම අමේසින් එකක් මට ඒක හොයන්න ඕනේ තව එහෙම කියලා ඊට පස්සේ ඒ අවුරුදු දෙකේ විතර ඉඳන් එයාට කියවන්න පුළුවන් වුණා ගමම්ම එයා දිගටම පොත් කියවන්න ගත්තා තනියම හොයන්න ගත්තා ඒ වගේම මේ අපි ඇත්තටම එක වෙලාවක එයාට මේ අවුරුදු දෙක හමාරි තුනේදී විතර එයාට කියන්නත් උනා මේ මේ එයා දැනගත්ත NASA එක කියලා මේ මේක මේකේ කේන් රස්ථානිය වෙන්නේ ඉතින් එයාට ඕනේ වුණා මේ එයාව දවසක NASA එකකින් වැඩට ගන්නවාද කියලා හරිනේ එතකොට අවුරුදු දෙකමාරක් විතර ඇති ඉතින් අපිට ඇත්තනම මේ බොරු දුරගතන පරිණයක් ගැන දන්න එක මොකද යාව එවිලි සනසන්න අපි NASA එකට කෝල් එකක් ගත්තා බොරුවට අරගෙන අපි ඇහුවා ඉතින් මේ එතකොට අපි කිව්වා NASA එකෙන් කිව්වා කියලා දිගටම ওই විදිහටම මේ හොයන්න දිගටම මේ හොඳට හැම දේ ගැනම උනන්දුවෙන් ඉන්න එතකොට කවදාද ගන්නවා කියලා මේ කියනවා කියලා අපි කිව්වා ඒ වගේ පුංචි කාලේ මේ උනන්දුව දැක්කුවා ඊට පස්සේ අපි අවුරුදු 4 වෙනකොට ඒකයි අපි ඇත්තටම යුනිවර්සිටි එකේ ඇස්ට්‍රොනොමි කෝස් එකට එක්කගෙන ගියේ එදා ඉඳන් දිගටම අපි ඇත්තටම නයිට් ටයිම් යුනි ලෙක්චර්ස් වලට එක්කන් යනවා යාව දැන් මේ පුතා ඉන්න තැන පිළිබඳව ආඩම්බර වෙනවා වගේම දැන් පුතත් ලංකාවට ලොකු පණිවිඩයක් දුන්නා දැන් ඔබ දෙදෙනා ඔය රටේ දරුවට අධ්‍යාපනය ලබා දෙනවා වගේම ඔය දෙදෙනා අධ්‍යාපනය ලැබි අපේ රටේනේ දැන් මේක සංසන්දනාත්මකව බලන්න පුළුවන් හොඳම දෙන්නෙක්නේ ඔය දෙන්න ඔව් ඉතින් අපිට කියන්නකො ලංකාවේ අධ්‍යාපනය කොහොමද අපි සකස් කරගන්න ඕනේ ලෝකයේත් එක්ක යන්න මොන හරි ඔබේ අදහස් තියෙනවා නම් අපි කැමති දැනගන්න ඔව් මෙහෙමයි මේක පොඩි කාලේ ඉඳන්ම අපිට තේරුණා ඉතින් එයා යන ගමන ටිකක් වෙනස් කියලා පුංචි කාලේ ඉඳන්ම දැනුණ දේවල් අපි ඇත්තෙන්ම අකුරු කිව්වෙත් හරියට වෙලාවල් බලලා එහෙම අපි බැලුවේ නැහැ මොකද මේක පුංචි කාලේ ඉඳන්ම පොතක් ගන්නවා එතකොට අවුරුදු මාස 6ක් 7ක් විතර ඇති ඒ කාලේ ඉඳන්ම පොත් තරම් එයාට එක එක විදිහට කියවනවා නිකන් කියනවා කචපචපච ගාලා ඉතින් ඒ වුණාට අපිට හිතුණා මේක දැන් මෙයාට දෙයක් හරියට මොකද්ද කරන්න ඕනේ කියලා අපි ඉන්නකොට අකුරු කියවන එක ගැන හිතුණා ඒත් කල් වලන් ඉන්න බෑ ඒකපාර අපි එකපාරට මෙයාට දුන්නා අකුරු කියවන්න නේද දැන් අධ්‍යාපන ක්‍රමය ගැන ඇත්තටම මේ කතා කරනවා නම් ඔව් ඒ කියන්නේ ඒකත් ඇත්තටම මේ අපේ හැම දෙයකම ඔය ඇත්තටම නම තියන නැකත් බැලුවේ නැහැ අකුරු කියවන නැකත් බැලුවේ නැහැ ඉස්කෝලේ යන නැකත් බැලුවේ නැහැ ඒ වගේ සාමාන්‍ය දේවලුත් තියෙනවා ඇත්තටම මේ අපි ඒවා බැහැර කරලා තියෙන ඒ වගේම අපි ඔය ඇස්වහ කටවහ කියන ඒවා විශ්වාස කරන්නේ නැහැ මේ තමන් අදහස් මේකේ ලස්සනම වැඩේ දැන් ඔය නැකත් පිළිගන්නවද නැද්ද කියන කාරණයක් එකම දැන් ජ්‍යොතිෂයේ එන්නේ ඉරහඳ තාරකා එක්කනේ දැන් එහෙම නැකත් බලන්න නැතුව අකුරු කියෙව්ව නැකත් බලන්න නැතුව සියලුම කටයුතු කරපු පුංචි පුතා ලංකාවටත් ආරම්භයක් වෙමින් ඒ ඉරහඳ තාරකා පිළිබඳව හොයන ප්‍රධානම ආයතනේ NASA ආයතනේ තානාපති කෙනෙක් වෙනවා ඔව් ඒකයි කියන්නේ බැහැර කරන්න ඕන දේවල් තියනවා ගන්න ඕන දේවල් තියනවා ඒ වගේමයි මේ ඇත්තටම මේ
ඇස්වා කටවා කියන එකත් අපි ඇත්තම පිළිගන්න දෙයක් නෙමෙයි. අර ඒ වගේ ගොඩාක් මත්ති මතාන්තරෙන් අපි බැහැර වෙලා තියෙන්නේ අධ්‍යාපනය පටන් ගන්නෙම අපි එතනින්. ඒ කියන්නේ අනිත් එක මේ දැන් අධ්‍යාපනය කිව්වම ගොඩක් වෙලාවට ලංකාවේදී වෙන්නේ අකුරු ලියන එක, ගණන් හදන එක, එතකොට ශිෂ්‍යත්ව පාසලේ එක, ඕලෙවල් පාසලේ එක, ඔය වගේ දේවල් තමයි ලංකාවේ අධ්‍යාපනය කියලා කියන්නේ. චම්මිදි මම පොඩ්ඩක් මේ දැන් මේ ඔහේ නෑනේ ශිෂ්‍යත්ව කතන්දර නේද? මෙහෙ මේ මෙහෙ නැප්ලෑන් කියලා ටෙස්ට් එකක් තියෙනවා. හැබැයි ඒක ළමයාව මරින ටෙස්ට් එකක් නෙමෙයි, පාසලේ තත්ත්වය මරින ටෙස්ට් එකක්. ඉතින් මේ කියන්නේ ඒක ඇත්තටම මේ සමහර අය ඒක ගණන් ගන්නවා ඇති. හැබැයි මේ අපි නම් පුතා නැප්ලෑන් එකට යන දවසේ කිව්වා පුතා අපි ඔය ටෙස්ට් එක පොඩ්ඩක්වත් ගණන් ගන්න නැහැ, මේ ටෙස්ට් එක ඇත්තටම ටෙස්ට් එකකින් ඔයාව මනින්න බැහැ කියලා. මොකද අපි මෙයාට හැමතිස්සෙම කියන්නේ දෙවියන් වහන්සේ මෙයාව හරිම යුනික් විදියට මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එහෙම නිර්මාණය කළා අපිට බලා ගන්න දුන්න දරුවෙක් අපි වෙනත් දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් හැම දරුවෙක්ම මේ වගේ දෙවියන්ගේ ළමේ දරුවෝ හැමෝම. ඉතින් ඒගොල්ලෝ අරන් එන දෙයක් තියෙනවා, ඒගොල්ලෝ මොකක් හරි දෙයකට තමයි මේ ලෝකෙට එන්නේ. ඉතින් අර පොඩි කාලෙදිම ළමයි බලන්න ඕන, සමහර ළමයි අඬුවක් මොනවා හරි අරන් එන මොනවා හරි කරකවන්න ආස කැමති ඇති, සමහර අය ගෙවල් දොරවල් ලස් කරන් ඉන්න කැමති ඇති. අර ඒ ඒ අයට ඒ දේවල් තියෙනවා. ඉතින් අර ඒ ඒ ඒ ජීවන කුසලතා කියන එක නිකම්ම විෂයක් විතරයි. මම ඉගෙන ගන්න කාලේ ලංකාවේ ඒක පොඩ්ඩක් එක පීරියඩ් එකකට කරනවා. ඊට පස්සේ එහෙම නෙමෙයි, මෙහෙදී ඇත්තටම තෝරගන්න පුළුවන් ගොඩක් පොඩි වයසේ දාම එම් එකකට යන්න. ඒ වගේම මේ ගණන් ඉංග්‍රීසි ඒවා ලියන එක නෙමෙයි අධ්‍යාපනය කියලා කියන්නේ, වෙල් බීන් එක ගොඩාක් බලනවා. මෙහේ ඉමෝෂනල් සෝෂල් වෙල් බීන් කියන්නේ අධ්‍යාත්මික විදියට කොහොමද මෙයා ඉස්සරහට යන්නේ, සමාජමය විදියට කොහොමද ඉස්සරහට යන්නේ කියලා. මොකද මුල් කාලේදී පොඩ්ඩක් පොඩි පොඩි ගැටලු වගේක් වතුනා. මෙයා ගොඩක් ඇකඩමිකලි අධ්‍යාපනික විදියට මෙයා හුඟක් ඉස්සරහින් එන නිසා අවුරුදු 5ක විතර ලොකු ගැප් එකක් තියෙන සයාගේ වයසට ළමයින්ට ඇඩිය සමාජමය විදියට කොහොමද මෙයාව සමාජගත කරන්නේ. ඒ හැම දෙයකම මෙහෙ ඒක ඉස්කෝලෙන්ම හිතනවා. එතකොට ඒක ඉස්කෝලෙන් තමයි ඒක කරන්නේ ඇත්තටම. ඉස්කෝලෙන් කොහොමද සමාජගත කිරීමට වෙනම මැනේජ්මන්ට් ප්ලෑන් එකක් හදනවා. මේ ළමයාගේ මෙන්න මේ විදියට මෙයාව සමාජගත කරන්න ඕනේ, මෙන්න මේ ඇක්ටිවිටීස් මෙයාට කරවන්න ඕනේ, එහෙම කියලා. ඉතින් අර ඒ වගේ ඇත්තම මේ දැන් අලුත් ඉස්කෝලෙන් තමයි ඒ දේ හරියටම කරුනේ. දැන් යන්නේ වෙස්ට්මිනිස්ටර් ස්කූල් එකට, වෙස්ට්මිනිස්ටර් පාසලට. ඉතින් ඒකෙන් තමයි හරියටම මේ දෙකට හරියටම දෙයක් ලැබුණේ. මොකද කලින් ඉස්කෝලේත් අපිට වෙනස් කරන්න තුමා ඒ දේ නිසා. ඉතින් මෙයාගේ මෙයාට අවශ්‍ය දේ වෙනස් ලැබෙන දේ අඩු වුණාම ටක් එයාට නිකන් බෝඩ් වෙනවා වගේ එනවනේ. ඉතින් ඒක නිසා අපි හිතුවා මේ ඉස්කෝලයක් බලමු, තවත් මීටතදී හොඳ කියලා බලලා තමයි මේ අලුතෙන් යන ඉස්කෝලට මාරු කරන්න උනේ. ඔව්, ඒ කියන්නේ මේ අතර මේ පාසල එක ඕස්ට්‍රේලියානු රජය මම දන්න විදිහට ඔබ ජීවත් වෙන ඇඩ්ලෙඩ් ප්‍රාන්තේ ඒ සියලු පරිපාලනමය රාජ්‍ය සංවිධානත් මේ දරුවා ගැන මම හිතන්නේ විශේෂ අවධානයක් යොමු කරලා තියෙන්නේ. මේ කුඩා කාලේම නාසා ආයතනයේ තානාපතිකමක් ලැබිච්ච එකත් එක්ක නේද? ඇත්තටම මේ ප්‍රීමියර් පවා දැන් අපිට මේ හැමියාව මුණ ගැහිලා එහෙම කතා කරන්න දැන් අපොයින්ට්මන්ට් දාලා තියෙනවා. ඒ වගේම කොහොමනම් තව මෙයාට වෙන්න ඕනේ ඒවා ඔක්කොම මේ ඇත්තම ගොඩක් පාසලෙන් තමයි මේ ඒ ඇත්තම කියනවා නම් මේක කරන්නේ නැති බාහිර ක්‍රියාකාරකමක් නැහැ මේ නුවන් අයියා. ඒ කියන්නේ මේ දැන් මිනිස්සු සමහරට හිතන්න පුළුවන් දැන් මෙයා මේ නාසික ඇම්බැසඩර් කෙනෙක් වෙලා මෙයා මේ ෆිසික්ස් පුළුවන්, ඒවියේෂන් පුළුවන්, ඉතින් එන්නම් ඔයලම ඒවා විතරයි කරනවා ඇති කියලා. ඇත්තම කියනවා නම් මෙහි අධ්‍යාපනික ක්‍රමයත් එක්ක මෙයා කරන්නේ නැති බාහිර වැඩක් නැහැ. ඒ කියන්නේ මෙයා ක්‍රිකට් ටීම් එකේ ඉන්නවා. එතකොට මෙයා මේක 100 මීටර්ස් චැම්පියන් එයාගේ ලෙවල් එකේ ස්විමින් කරනවා, චෙස් ටීම් එකේ ඉන්නවා, ටයිකොන්ඩෝ කරනවා. ඔය වගේ එහෙම කරන්නේ නැති දෙයක් නෑ. හැමදාම හවස පහ මාර වෙනකම් ඉස්කෝලේ ඉන්න කෝඩින් කරනවා, රොබොටික්ස් කරනවා. ඉස්කෝලේ ඉස්කෝලේ පටන් ගන්න උදේ 8:45ට 8:30 වල ඉඳන් 3:30 වෙන මේ 3:00 මාර වෙනකම් ඉස්කෝලේ යනවා අයියේ. සාමාන්‍ය විෂයන් කීයක් විතර හදාරන්න තියෙනවද දරුවන්ට? විෂයන් දවසකට සබ්ජෙක්ට් කීයක් ඉගෙන ගන්නවද මේක?
සමාජයට ගොඩාක් මේ ඒගොල්ලෝ සමාජයට ගොඩාක් ස්පීක් කරනවා. ඉතින් සමාජ ලෙසන්ස් එකෙන් තව 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 ලෙසන්ස් දානවා. නෝලි හතරක් පහක් දැන් දැන් ලංකාවේ තියෙනවා වගේ සාමාන්‍යයෙන් ගණන් භාෂාව ආගම එතකොට විද්‍යාව වගේ සාමාන්‍ය විෂයනුත් ඔය පාසලට උගන්වනවානේ. 7 or 8 ඉතින් තියෙනවා සබ්ජෙක්ට්ස් එක දවසකට. අටක් විතර තියෙනවලු. එහෙම තියෙනවා අයියේ. හැබැයි අර ලංකාවේ වගේ පීරියඩ් එකක් ගාලා ඉවර ගමන් අර ඒ වගේ නෙමෙයි අපිට පේනවා මේ මේ ගොඩක් ටෙක්නොලොජි එකෙන් ළමයින්ට කොහොමද ප්‍රයෝජන ගන්න. ප්‍රසන්ටේජ් දැන් මෙයාගේ වයසේදී මොලෙන් පස්සේනේ ප්‍රසන්ටේෂන් කරන්න ගන්නනවා. ඒ කොහොම ගන්නනවා මේ ඉස්සරහා ජීවිතේට ඕන වෙන දේවල් මේ යන ලෝකෙත් එක්ක. ওই අනිත් එක තමයි මේ තුනහමාරට පාසල ඉවරනාට ටීචර්ස් කවුරුත් ගෙදර යන්නේ නැහැ හවස පහමාර විතර එනකන්. ඒකයි විශේෂත්වයේ. ඔව්. ඒකයි විශේෂත්වයේ ලම් ඉස්කෝලේ අරින්නේ ටීචර්ස් ලැවිලා. පන්ති අරින්නේ ටීචර් ඇවිල්ලා. පන්ති හවස ඔක්කොම ඉවරනම වහන්නේ ටීචර් තමයි. ඉතින් ඔව් ඉතින් හවස තුනහමාර ඉඳන් හවස පහමාර විතර එනකන් අනිත් ඇක්ටිවිටීස් ඉස්කෝලෙම දෙනවා. ඒකත් කෝ කරිකියුලර් ඇක්ටිවිටීස් කියලා යන්නේ අර ප්‍රධාන සබ්ජෙක්ට් මේ විෂයන් වලට සමගාමීව මේගොල්ලොම ඉස්සරහට ගෙනියන්න පුළුවන් අනිත් දේවල්. ඒ කියන්නේ දැන් ලංකාවෙත් ඕක ඇත්තටම හොඳට කරන්න පුළුවන්. ඒ කියන්නේ එකහමාරට ගෙදර යන්න බලන් ඉන්නේ නැතුව උදේ 7:00 රතු ඉරට ටක් ගාලා අස්සර ගන්න නැතුව මට මතකයි ඒ කාලේ. ඉතින් අර එහෙම ටීචර්ස්ලා ටක් ගාලා තමන්ගේ පෞද්ගලික පන්තිය කරන්න එළියට යන්නේ නැතුව එහෙම තමයි මෙහි ටීචර්ස්ලා ඇත්තටම ළමයි වෙනුවෙන් කැප වෙන්නේ. ඒක හරි මේ මම මේ ගීතමය විරාමයට ගිය වෙලාවේ මේක මට දැන්කෝ මේ පරිසරය ගැන විශේෂ පණිවිඩයක් මේකට දෙන්න තියනවා කියලා. ඔව් අපි කැමතියි ඒකට කන් දෙන්න. ඉතින් මේ මේ ඔස්ට්‍රේලියාව ගොඩක් ඔක්කොම බින්ස් ඔක්කොම හරියට ඕඩර් ගල් තියෙන. ඒ කියන්නේ බාන හරියට අපි කෑම හරියට තැන් තියනවාද කියලා හරි අපි ෆුඩ් වේස්ට් හරියට අපි තැන් බින් එක දානවාද. ඉතින් අපි තියනවා රෙඩ් ඔක්කොම අපි රෙඩ් ග්‍රීන් යෙලෝ ඔක්කොම ඒ බින්ස් ඔක්කොම තියනවා. ඒ හරි තේන එක ඔයාලා චෙක් කරනවා. ආහා ඒ කියන්නේ හැබැයි දැන් ලංකාවෙත් අපි සන්තෝෂ වෙනවා ඒ වගේ වීදුරු වලට ප්ලාස්ටික් වලට තිරා යන අපද්‍රව්‍ය වලට. දැන් එහෙම විශේෂයෙන් කොළඹ නගරේ අපි දකිනවා එහෙම මේ කසල වෙන් කරලා ලබා දීමේ සිස්ටම් එකක් යනවා. ඉතින් රටවල දිනුනකොට එහෙම තමයි. ඔව් ඒක හරි වැදගත්. මේ සිරු දෙනාම ආස වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න දරුවෙක් විතරක් නෙමෙයි. NASA එකත් එක්ක ගනුදෙනු කරන්න, ලෝකයේ අනිකුත් ආයතනත් එක්ක ගනුදෙනු කරන්න ඕනම දරුවෙක්ට පුළුවන් හැකියාව තියෙනවා නම් මේ ඒගොල්ලන්ටත් එක්ක මේ ඔබ දෙපළ දෙන පණිවිඩය මොකද්ද? ළමයින්ට ඇත්තටම මේ දරුවන් කැමති මොනවද කියලා අම්මලාට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලෝ කුඩා වයසින් ඉඳන්ම ඒගොල්ලෝ එක්ක මේ ඉන්න හැසිරෙන්න කතා කරන්න බලන්න. මොකද ගොඩක් වෙලාවට මම දකිනවා මට හරිම දුකයි ඒක දකිද්දී මේ ෆෝන් එකක් ඩිවයිස් එකක් පැත්තක දීලා ළමයිව තියනවා. අපි ෆැමිලි එක අපි විදිහට ඒක කරේම නැහැ. අපි කවදාවත් මේක ගැතර ඩිවයිස් එකක් දුන්නේ නැහැ අපේ වැඩ කරගන්න. මේ මෙච්චර මේ තාක්ෂණියත් එක්ක මේ තාරකත් එක්ක වැඩ කරලා මේ අද ඩිවයිස් එකක් දුන්න හැකව විශ්වාස කරන්නත් බෑ වගේ නේ. ඒක නුවන් මෙහෙම යුනේ. ඒ කියන්නේ මෙහෙ දැනට යා ඩිවයිස් පාවිච්චි කරනවා ඒකත් අපි දැනුවත්ව අපි ඉන්න තැනදී ලැප්ටොප් එකක් අපි දෙනවා, අපි iPad එක උනත් යා යූස් කරනවා. අපි ඉදිරියේදී ඒක දෙමෝපියන් සමග අපි දෙක විතරයි අයියේ. ඒ කියන්නේ අපි ෆෝන් එකක් දීලාම නෑ යාට. ඔව් අධ්‍යාපනික දේවල් වලට විතරයි අපි දෙන්නේ. ඒකත් අපි ඉස්සරහා ඉන්නවා නම් විතරයි යාට පාවිච්චි කරන්න දෙන්නේ. කවදාවත් එහෙම නැතුව අපි ඩිවයිස් දෙන්නේ නැහැ. එයාට කියලා තියෙන අවුරුදු 18 වුණත් පුතේ ඔයාට අපි සාලේ තමයි ලැප්ටොප් එක තියලා තියෙන්නේ. අපි ඉස්සරහා ඉතලා යාට වැඩ කරන්න පුළුවන්. එයා දන්නවා ඒක පුංචි කාලේ. අපේ ගෙදර අනිත් එක දොරවල් වහන්න බෑ. අපේ ගෙදර අපි අන්න එහෙමයි. අපි ළමයි අපි දොරවල් වහගන්නේ නෑ ගෙදර. අපි හරි ඕපන්. අපි ඔක්කොම අපි ඒ ගෙදර අපේ ගෙදර තියෙන තව රූල් එකක් තමයි ඒක. අනිත් එක නුවන් මේ මම දැන් තව එකක් මතක් කරන්න ඕනේ. දැන් අපි ලංකාවේ වුණත් හිටියනම් අපිට වුණත් ඒක වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ TV එක නම් බැලෙන්නෙම නෑ මේකට. මේක පුංචි කාලේදී ඔය කිඩ්ස් ටීවී කියලා මෙහෙකක් තියෙනවා. ඒක උනත් අපි දාලා දුන්නම ඒක යාට අවශ්‍ය දේ මොකක් හරි අර අත්වැඩරීමේ කරන හොඳ වැඩසටහන් යනවා. ඒකක් බලලා අනිත් ටික එයා යනවා යන්න. බලන්න ටීවී එක නිකන් තියෙනවා. එයා කිඩ්ස් ටීවී එකවත් බලන්න කැමති නැහැ. ඉතින් අපි ඕෆ් කරලා දානවා. එහෙම එයා ටීවී එකෙන් ගොඩාක් දුරට ඈත් වුණා. දැන් අපි දෙන්නා උනත් නාටි ඒවා මුකුත් බලන්නේ නැහැ. ඒ ඉතින් එහෙම දෙයක් තියෙනවා. අපි විශේෂ වැඩසටහනක් නම් අපි දාලා තියෙන ඕස්ට්‍රේලියන් රේඩියෝ එක නම් රේඩියෝ ආයතන ළමංග අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් මෙහෙ වෙනව නේද? ඔව්.
අපි ඇත්තටම අය රේඩියෝ තමයි අහන්නේ මෙහි ළමයින්ට හොඳ රේඩියෝ එකක් තියෙනවා ලයිෆ් FM කියලා අපි ඇත්තටම ඒක මම වැඩ කරපු රේඩියෝ එක අවුරුදු 10ක් මම වැඩ කරේ ඒකේ ඉතින් එහෙම හොඳ මේ අහන්න පුළුවන් ළමයින්ට අහන්න පුළුවන් රේඩියෝ එකක් තමයි අපි ඇත්තටම අපි kids safe රේඩියෝ අහන්නේ ගෙදර මොකද ඇත්තටම රේඩියෝ එකක් ගුවන් විදුලියක් හැමතිස්සෙම ළමයින්ට safe ගොඩාක් කාලකට මම හිතන දේ මම ලංකාවේ ගුවන් විදුලියට ගොඩක් ආදරෙයි ගුවන් විදුලිය තමයි මම මාධ්‍ය පටන් ගත්ත තැන ඉතින් මේ net fm උත් ඕස්ට්‍රේලියාව හොඳට ඇහෙනවනේ අපි අහනවා අපි අහනවා net fm online අහනවා ඒක ඇත්තටම online net මේ ඉංග්‍රීසි එකක් අහන්නේ කාර් එකේදී ගෙදරදී අහන්නේ ඇත්තටම net fm අය මේ ඔයාලා ළඟදී අර ගත්ත හොඳ තීරණයක් අර හොඳ ගීත විතරක් අර මේ විලාප නැතුව හොඳ ගීත ප්‍රචාරය කරන්න ගත්ත එක තයිත් එක මං ඔව් මම අනිත් එක මේ ඔයාගේ වැඩසටහන වලට අමතරව මම අනිත් තරංග නානක්කාරගේ වැඩසටහන අහනවාමයි මම එයාට ගොඩක් කැමති. අපි හරි පොසිටිව් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා net fm එකේ මේ සහ ගීත. ඉතින් අර ඒ නිසා මේ මම මේ net fm එකට ඇඩ් එකක් දෙනවා නෙමෙයි ඇත්ත කියන්නේ. මගේ Facebook එක බැලුවත් සමහරවිට ඇති මම net fm අහනවා මම මෙහන් ඉන්නේ එහෙම කියලා දාපු දවස් තියෙනවා ගොඩක් ඉස්සරම. ඒ ගොන් විදුලිගේ මිය යුත්තේ යයිනේ ඉතින් මිනිසුන්ට හරි පරිණ ඔව් ඒක අපි ඇත්තම මේ චරිත ඇත්තරම අපි මේ සතුරු සඳුදා වැඩසටහන පටන් ගත්තෙත් ඒ සංකල්පය ලංකාවට හඳුන්වලා දුන්නෙත් ඒ අරමුණෙන්මයි. මොකද අපි හැමදාම සිකුරාදාට තමයි අපිට සතුරු වෙන්න තියෙන දවස. වීකෙන්ඩ් එක තමයි ඒ දවස් ඒකේ දවස් දෙක තුනේ සතුරු වෙන එන අපේ කිසිම තරහක් මරහක් නැහැ. හැබැයි අපි හිතන්නේ සතිය පටන් ගන්න දවස සඳුදා දවස රට වෙනුවෙන් වැඩ කරන්න යන තමන් වෙනුවෙන් වැඩ කරන්න යන දවස සතුටින් ගියොත් තමයි ඊළඟට අර වීකෙන්ඩ් එකත් අපිට සතුටු වීකෙන්ඩ් එකක් කරගන්න පුළුවන්. ඇත්ත. අර එතෙන්ට මට තව එකක් එකතු කරන්න ඕනේ අයියා. කවදා හරි අපි හිතන්න ඕනේ දැන් ගොඩක් වෙලාවට මිනිස්සු වැඩට ගිහිල්ලා ගෙදර යන්නේ කොයිලෙද කියලා බලන් ඉන්නේ. මං කියන්නේ දරුවන්ගේ ඇත්තටම කැමැත්තට ඒගොල්ලෝගේ ආසාවට ඉඩ දුන්නොත් කවදා හරි දවසක ඒගොල්ලෝ ජොබ් එකක් කරද්දි ඒගොල්ලෝ ගෙදර යන්න බලන එකක් නෑ. මේ ඉක්මනට මේක ඉවරලා මේක හරි කරදරයක් සතුටෙන් කරන දෙයක් කරයි. ඉතින් මං අපි දෙන්නට අද සතුටු වෙන්න පුළුවන්. මේක කවදා හරි එයා රස්සාවක් කරන්න එයාට කැමති එයා හැමතිස්සෙම වට වෙලා ඉන්න කැමති තැනක සයන්ස් ඒවියේෂන් අභ්‍යවකාශ ඔක්කොම තියෙන තැනක තමයි එයා කවදාවත් ඉන්නේ කියන දෙවියන් වහන්සේ ඒක තමයි මෙයාට දීලා ඇත්තේ. ඉතින් එයාගේ කෝලිං එක ලයිෆ් එකේ ඉතින් අර ඒ නිසා මේ අපි හිතන්නේ හැම ළමයෙක්ට මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ ළමයින්ගේ ළමා කාලේ අඳුරගෙන ළමයින් මොනවටද කැමති කියලා අඳුරගෙන මේ ඔය ඩිවයිස් වලින් ඇඩ් කරලා අනවශ්‍ය විදියට අන්තර්ජාලය පාවිච්චි කරන එක නවත්තලා ඒ වගේම ගොඩක් මේ ශාරීරික ක්‍රියාකාරකම් ඕනෙමයි අයියේ. මේක දවසකට ඕල් එක වටේ ගොඩක් සැරයක් දුවනවා. මේ ගොඩක් මේ තමන්ගේ මනස එකඟතාවයක තියාගන්න පුළුවන් වෙන්නේ මේ ඒගොල්ලෝ ශාරීරිකව ඒ අර ඒගොල්ලෝගේ ජවය පිට කරොත් විතරයි. ඉතින් අර ඒ ස්පෝර්ට්ස් කියන එක ඕනෙම දෙයක් ළමයින්ට. ඉතින් ඒකත් මං හිතන්නේ මේ තව අවධානය යොමු කරන්න ඕන එකක්. අම්මලා තාත්තලා ළමයින්ට පොතපත දෙනකොට ඒ වගේම එළියට ගිහිල්ලා සෙල්ලම් කරන්න ඒවටත් ඉඩ දෙන්න කියලා. හරි, එහෙනම් ඔබ දෙනාට ලංකාවට දෙන්න විශේෂ ප්‍රණවිඩයක් තියෙනවද? මට විනාඩියක් දෙකක් දෙන්න පුළුවන්? ඔව්, ඇත්තම මේ අපි ඇත්තටම කියන්නේ අයියේ දැන් ගොඩක් අය මේ නමේ දැන් Amazon එක ගිනි ගන්නවා එහෙම කියලා ඒක ගැන හරිම උනන්දුයි. ඉතින් ඒක හරි ඒක උනන්දු වෙන්න ඕනේ. ඒක අපේ පෙනහල්ල වගේ දෙයක්. ඒ වගේම හැබැයි අපේ own backyard එක බලා ගන්නවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඒත් ලෝකයේ දේවල් බලන්න කලින් අපි අපේ දේවලුත් බලාගෙන ඉන්න ඕනේ. අපේ වටපිටාවගෙන අවධානය යොමු කරන්න ඕනේ. ඒකයි දැන් අපි ගොඩාක් දුක් වෙනවා අපි සමාජ ජාලාවලින් ඒ වෙන විනාශ ගැන. ඉතින් ඒ වුණාට අපේ රටේ වෙන විනාශ නේද? ඒ කියන්නේ මේ අනවසර කැපීම්, වැලි ගොඩ දැමීම් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඉස්සරහට මේ පුංචි මොලෙන් ඉදිරියේ තින්න ගන්න පුළුවන් මිනිස්සු දැන් හොඳ කාලයක් කරනවා. ඒකයි. ඉතින් පුංචි ළමයි මල් වගේ ළමයින්ට ලෝකේ බාර කරන්න අද වගේ දවසක අපි කියන්නේ හිතන්න කියලා. ලෝකේ බාර ගන්න අධ්‍යාපනය මේ ඒ වගේ දේවල් ජය ගැනීම විතරක් නෙමෙයි, අපි ධර්මීය සංවර්ධනයක් ඇතුව ඉස්සරහට ගිහිල්ලා අපේ පුංචි පොළොව ඉතුරු කරලා තියන්න ඕනේ ඒගොල්ලන්ට. මේක මම මේ අවසාන වශයෙන් මේකගෙන් අහන්නේ පුතේ, ඔයා කැමතිද මේ අඳුරු ලෝකෙට හරි හඳට හරි වෙනත් ග්‍රහ ලෝකයකට යන්න ඩ්‍රීම් එකක් හීනයක් තියෙනවද ඔයාට? නෑ, මට බෑ ලස්සන පෘථිවිය මේ දාලා යන්න. මේ මම මනෝනි මිෂන් කන්ට්‍රෝල් එකේ මොකක් සයන්ටිස්ට් කෙනෙක් කියලා මේ
ලෝකටම ලෝක ලබා දිනේදී මුළු විශ්වයටම මේක දුන්නේ හොඳ පණිවිඩයක් මේක අපේ ලෝකය මේක අපේ පොදු නිවහන මේක රැක ගැනීම අපි හැම කෙනාගේම යුතුකමක් ඔබ දෙපළටත් මේකටත් ඒ සියලු බලාපොරොත්තු ඉටු වෙන කියලා ප්‍රාර්ථනා කරනවා අපි ලවන සමුදා සමුදා ලිමිටඩ් ගුඩ් නයිට් වැඩසටහනෙන් හමු වෙමු ඔබ හැම කෙනාටම සුබ රාත්‍රියක් ගුඩ් නයිට් Net FM Unlimited Good night.